ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්. වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අද 2023 පෙබරවාරි මාස 21 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:25ට ඉර බැසීම පස්වරු 6:22ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 3:25 සිට 4:54 දක්වා සුබ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මිල මුදල් පිළිබඳව ගැටලුකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. විනෝද ක්‍රීඩා ආදියෙන් වැඩි වාසි හිමි වෙනවා වගේම ආදර සම්බන්ධතාවලට ඊටාත්ම සුබදායක දිනයක්. දරුපල බලාපොරොත්තුෙන් සිටි අයට එම සිහින සැබෑ කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම පිය පාර්ශවයේ ඥාතීන්ගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වේවි. යාන වාහනවල අලුත් වැඩියා කටයුතු සිදු කරනවා වගේම සමාජ සේවා කටයුතු වලදී ඔබට බොහෝ පිරිසකගේ උපදේශකයෙක් බවට පත් වෙන්න පුළුවන්. තෙල් සහිත ආහාර තරමක් අගුණදායක බවක් පෙනෙන්නට තිබෙනවා වගේම හැකියාවක් තිබෙනවා නම් අද දවස තුල නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගමන් බිමන් කිහිපයක් යෙදෙන්න පුළුවන්. සමාජ වැඩ කිහිපයක් සඳහා කාලය ශ්‍රමය වැය කරනවා වගේම නිවසේ බඩු මුට්ටු වල වෙනස්කම් කිහිපයක් ඔබ අතින් කෙරෙන්න පුළුවන්. අසනීප ගති වලින් සුවය ලැබීමට අද දිනය ඉතාමත්ම සුබදායක දවසක් වගේම සංගීත භාණ්ඩ වලට විශේෂ ඇල්මක් ඇති වෙන්න පුළුවන්. ඔබ එවැනි දෑ ඔබගේ සතුටට හේතු වන කරුණු කාරණා යෙදෙන්න පුළුවන් වගේම මිතුරු සමංගම් වලදී වැනි ස්ථානවලදී වෙනදා නොමැති උද්‍යෝගයක් ඔබ තුලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ බොහොම සතුටින් සිටීමට උත්සාහ කරන දවසක්. යටිපතුල් ආශ්‍රිත වේදනා තත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 5. හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුන්ට සෙත්පදා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආර්ථික කටයුතු වලින් වැඩි වාසියක් වෙන දිනයක්. මිතුරු සම්බන්ධතාවලට සුබදායක දිනයක් වගේම සමාජ සේවා කටයුතු කරන ස්ථානවලදී විශේෂ ගෞරවයට ලක් වෙන්නට හැකියාවක් ලැබෙනවා ඔබට. යුග දිවිය සම්බන්ධතා ඉතාමත්ම සුබදායක දිනයක් වගේම ගමන් බිමන් වලදී ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. ඥාතීන් අතර සුහදතාවය ඇති කරවීමට වැඩි හැකියාවක් තිබෙනවා වගේම අධ්‍යාපනික කටයුතු වලින් විශේෂ ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමාජ කටයුතු වලදී ඔබගේ මතය තහවුරු කර ගැනීමට ඔබ උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඥාතීන්ගේ කටයුතු වලුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදු වෙනවා. සමාජ සේවා කටයුතු වල වැඩි නම්බුරුතාවයක් පෙනෙන්නට තිබෙනවා වගේම ආර්ථික කටයුතු වලින් වැඩි ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. යාන වාහන ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලින් වැඩි වාසිදායක තත්ත්ව ඔබට අනිවාර්යෙන්ම අද දවස් තුල ලැබෙනවා වගේම ජලය සම්බන්ධ විනෝද ක්‍රීඩා කටයුතු වල නියැලණයට විශේෂ කල්පනාවෙන් සිටිය යුතු දවසක්. රසවත් ආහාර පාන අද දිනේදී ඔබගේ නිවස තුලම පිළියෙල කරනවා වගේම සෙම් කෝපය නිසා ඇතිවන අසනීප වලට අද දවස තුල තරමක් ඔබ ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය. ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දුරගමන් කිහිපයක් යෙදීමට අවස්ථාව තිබෙනවා. සිතේ ධෛර්යය යොදා කරන ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා වගේම ඔබගේ විනෝදශීලී බව මිතුරන්ගේ පැසසුමට ලක් වෙන්න පුළුවන්. නිවසේ ආගන්තුකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් වැඩි සුහද සීලී සංග්‍රහයක් සංවිධානය කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා වගේම ආදායම් තත්ත්වය නම් එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබගේ විවාහ පාර්ශවයේ අසනීප ගති තරමක් වැඩි වෙන්න පුළුවන් වගේම හෘදය සම්බන්ධ වේදනාකාරී තත්වයන් මතුවෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. තෙල් සහිත ආහාර පාන වලින් නම් ප්‍රවේසම් සිටීම අද දවසේ වැදගත් වෙනවා. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ ප්‍රීතිමත් බවකින් ගෙවි යන දිනයක්. ඒ වගේම තමයි උසස් සිතුවිලි හා උපදේශනාත්මක හැකියාව දිනු වෙනවා වගේම අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ඉතාමත්ම සුබයි. නිවසේ කටයුතු වලදී දැඩි වෙහෙසකාරී බවක් ඇති වෙන්න පුළුවන්. කෘෂිකාර්මාන්තය හා වෙළඳාම් ආශ්‍රිත වෙනත් කටයුතු වල නිරත වන අයගේ ආදායම් තත්ත්වය නම් යහපත් අතට හැරෙන බවක් පෙනෙන්නට තිබෙනවා. පවුලේ සම්බන්ධතාවලට ඉතාමත්ම සුබදායක දිනයක්. සංවාදශීලී තත්ත්වයන් අද දවස පුරාම ඇති වෙනවා වගේම ශරීරයේ පාදාශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් තිබෙන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අධ්‍යාපන කටයුතු වලට අද දිනක එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ව්‍යාපාරක කටයුතු වල නිරත වන අයට වැඩි ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වගේම මිත්‍ර සම්බන්ධතාවලට සුබදායක දිනයක්. තරඟකාරී කටයුතු සඳහා මැදිහත් වීමෙන් ඔබට වැඩි වාසියක් කරගන්න පුළුවන් වගේම නිවසේ පැරණි බඩු බාහිර ආදී කිහිපයක් ඇගීමට පිරිසක් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මව් පාර්ශවයේ ඥාතීන් මුණ ගැසෙන දිනයක් වගේම ශරීරයේ බාහුව ආශ්‍රිත වේදනාකාරී තත්වයක් තිබෙන එක් නම් ඔබ තරමක් ඉවසිලිවන්තව හා ප්‍රවේශම්කාරීව කල්පනාකාරීව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස් තුල ශරීර සෞඛ්‍යද අද දිනේදී එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. දුර බැහැර ගමන් කිහිපයක් නිසා වැය පාර්ශවයේ මෙන්ම අධික මහන්සියද ඇති කරවන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු වලට සම්බන්ධව එතරම්ම සුබදායක දිනයක් නොවෙනවා වගේම ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක තත්ත්වයන් ඇති කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ව්‍යාපාරික කටයුතු ආදියට අද දිනේ ඉතාමත්ම සුබයි. ගේදොර සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කරනවා වගේම හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් තරමක් දුරට වැඩි වෙන්න පුළුවන්. එවැනි රෝග තත්ත්ව තිබෙන අයෙක් නම් බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආදායම් තත්වයට අද දිනේ සුබදායක වෙන්නේ නැහැ. වැය පාර්ශවය අධික කරන දිනයක් වගේම කරගෙන කටයුතු වලට වෙනස් වීමක් අද දිනේ වෙන්න පුළුවන්. ගමන් බිමන් ආදී නිසා වෙහෙසකාරී බවක් ඇති වෙනවා වගේම මිතුරන් නිසා පවුටු සිතුවිලි පවා ඔබට ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඔබ කරන කියන කටයුතු වලදී බොහොම ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව කටයුතු කරන්න. තරඟකාරී කටයුතු ආදියට එළඹීමට අද දිනේ ඉතාමත්ම සුබදායක දිනයක්. අධ්‍යාපන කටයුතු වලට යම් බාධක ඇති වෙන්න පුළුවන් වගේම උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කිරීමට ඉඩ කඩ පවතිනවා. අද දවස් තුළ ඔබට හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල යහපත් මාර්ගවලින් ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට ඉතාමත්ම සුබදායකයි වගේම උත්සාහ කරනවා. ක්‍රීඩා තරඟ ආදියෙන් ජය බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉෂ්ට කරගන්න පුළුවන් වගේම දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට සුබදායක දවසක්. හදිසි අනතුරු ආදී ඇති කිරීමට හැකියාවක් තිබෙන නිසා ඔබ ගමන් බිමන් වලදී නම් දුර ගමන් බිමන් වලදී තරමක් දුරට සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මිහිරි ආහාර පාන රස විඳීමට ඔබට අවස්ථාව අද දවස පුරාවට ලැබෙනවා වගේම යන්ත්‍ර සූත්‍ර හා වාහන අලෙවි කටයුතු වල විශේෂ ප්‍රගතියක් අද දවස තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ එවැනි රැකියාවක නිරත වන අයෙක් නම් ඉතාමත්ම සුබයි. අද දවස තුළ විෂ්ණු දෙවිතුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භීමට හැකියාවක් තිබෙනවා. ඉතාමත්ම සුබ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ සමාජ සේවා කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයක්. ධනලාභාදියට අද දිනය ඉතාමත් සුබදායකයි වගේම ලොතරැයි වාසිය ආදී උරගා බැලීමට සුදුසු දිනයක්. ඥාති සහෝදරයෙකුගේ හමුවීමක් සම්බන්ධයෙන් සුබදායක ආරංචියක් ඔබට ලැබෙනවා වගේම විවාහ ජීවිතය තුළ සමගිය සහයෝගය මතු කරවන දිනයක්. ආගමික කටයුතු සඳහා නැඹුරු වීම තුළ ඔබගේ දෛනික කටයුතු වලට වඩාත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජයාංකය අංක 6. හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඊ타ත්ම සුබදායක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල නිවස ආශ්‍රිත කටයුතු කිහිපයකට ඔබගේ විවාහ පාර්ශවෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. සමාජ කටයුතු වලදී මුදල් කටයුතු සම්බන්ධව ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරීව කටයුතු කරන්න. බඩු බාහිර ආදී අස්ථානගත වීමටද ලක් වෙන්න පුළුවන්. විනෝද තරඟ කටයුතු වල නිරත දූදරුවන්ට සුබදායක දිනයක් වගේම පපුවේ සෙම් රෝග තත්වයන් මතු කරවීමට ඉඩකඩ පවතිනවා. මව්පස ඥාතියෙකුගේ හමුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම මිතුරු සම්බන්ධතාවවලදී වචන නිසා අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැනත් දෙවරක් සිතා බලා කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.